ග්‍රාම නිලධාරියේ සේවය සඳහා සේවා ව්‍යවස්ථා කිතුම්පතක් මේ වෙන විට සකස් කරලා තියෙනවා. ඔබතුමාට ඇහුණක් දැන්නා එතුමා කෑ ගහනින්ද? ඇහුණ? දැනට සුදු වැටුප් තලයක් නිර්දේශ කිරීම සඳහා ජාතික වැටුප් කොමිෂන් සභාවෙදී ඉදිරිපත් කරලා තියෙනවා. ග්‍රාම නිලධාරී ව්‍යාපෘතිය මගින් ශ්‍රීලෝම මහජන අවස්ථා ඩිජිටල් ක්‍රමය ක්‍රමවේදයේ ඔස්සේ කාර්යක්ෂම කිරීමට පියවරගෙන තිබෙනවා. ගම්මුලා දෑනි ක්‍රමය නිමා වෙලා ග්‍රාම සේවක තනතුර ඇති වෙලා ඉන්පසුව 1990 දශකයේ රණසිංහ ප්‍රේමදාස මහත්මයාගෙන් පස්සේ ග්‍රාම නිලධාරී මේ තනතුර ඇතිවීමෙන් පස්සේ අද ග්‍රාම නිලධාරීවරයාට තියෙන කටයුතු දවසින් දවස සංකීර්ණ වෙද්දී ඔබතුමා ඩිජිටල් ක්‍රමයට ග්‍රාම නිලධාරීවරයා සහ ග්‍රාම නිලධාරී කාර්යාල ගෙන යාම පිළිබඳව කතා කරා. එතකොට මම ඔබතුමාගෙන් පළවෙනි ප්‍රශ්න විදියට දැනගන්න කැමතියි සේවා පියස නමින් හරි නැත්නම් උමන නමකින් හෝ ග්‍රාම නිලධාරීවරයා ආර්ථික සංවර්ධන නිලධාරීවරයා සමෘද්ධි සංවර්ධන නිලධාරීවරයා කෘෂිකර්ම පරිශ්‍රණ නිෂ්පාදන සහකාරවරයා සහ පුළුවන් නම් පෞල් සෞඛ්‍ය නිලධාරී මේ සියලු දෙනා එකතු වෙන වැඩපිළිවෙල සාර්ථක වුණත් ඒ සඳහා කාර්යාල හැදීමේ වැඩපිළිවෙල ආණ්ඩු දෙක තුන යටතේම හරිම මන්දගාමීව යන්නේ. ඔබතුමා කියෝ වගේ ආණ්ඩු කිහිපයක් මේ කරගෙන ඇවිල්ලා තියෙනවා. අපි ඊට වඩා වේගයෙන් මේ කටයුතු ඉෂ්ට කරන්න කටයුතු කරගෙන යනවා. අපි හැමතිස්සෙම බලන්නේ තෘප්තිමත් සේවයක් සියලුම සේවකයන්ට ලබා දී. සතුටින් ඉන්න එක පවුලක් රටේ නිර්මාණය කරා. දැන් න්‍යාය පත්‍රයේ අපිට කලින් එවන න්‍යාය පත්‍රයේ මේ අපේ මගේ ප්‍රශ්නයක් තිබුණා අද අහන්න. පස්සේ අද උදේ මට කතා කරලා කිව්වා ප්‍රශ්නේ අයින් කරා ප්‍රශ්න 10ක් හින්දා කියලා. කරු කතානායකතුමනි දැන් ගිය පාර්ලිමේන්තු සැසිවා මේ ගිය සුමානේ තිබුණු ඒ පාර්ලිමේන්තුවේත් මගේ ප්‍රශ්නයක් තිබලා ඒක අයින් කරා. ඒක මේ සුමානේට දානවා කිව්වා දැම්මෙත් නැහැ. දැන් අදත් ප්‍රශ්නයක් අහන්න තිබුණා අදත් ඒක අයින් කරලා තියෙනවා. ආයි කවදෙයිද දන්නේ නැහැ. අපි කතානායකතුමනි ඊයේත් ඔය ප්‍රශ්න කතා වුණා. නෑ ඒක නෙමෙයි කතානායකතුමනි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි හැමදාම දැන් ඒ කියන්නේ මේ 15 10 කරානේ. ඒ 10 කරනකොටත් මේ අපේ වනේ කැපෙන්නේ. ඒකනේ වැඩේ තියෙන්නේ. ඇයි අපේ ව කපන්නේ? අපි දන්නේ නැහැ මේක මොකද්ද මේක මේක කොහොමද තෝරගන්නේ කියලා. දැන් ඒ කියන්නේ දැන් මෙතන හරි සාධාරණයක් වෙනවා කතානායකතුමනි. දැන් ඒ කියන්නේ අපි දාන ප්‍රශ්නේ කැපෙනවා. කතානායකතුමනි අද ප්‍රශ්න වලින් ප්‍රශ්න 6ක්ම විපක්ෂයේ ප්‍රශ්න. ඒ එහෙම කැපිල්ලක් ඉතින් මේ නෑ නෑ ඔබතුමාගේ පෞද්ගලික කැපෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්න 6ක්ම විපක්ෂයගේ. අපි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මාස 6යි අපි එකක්වත් අහලා නැහැ. එකක්වත් අහලා නැහැ. ඉතින් ඔක්කොම ආන්නේ චමින්ද විජේසිරි බුද්ධික පතිරණයි. ඔක්කොම ආන්නේ චමින්ද විජේසිරි බුද්ධික පතිරණයි. හේෂයි. ඊළඟ පක්ෂ නායක රැස්වීමේදී මේ මාතෘකාව කතා කරලා අපි ඒක තීරණයක් කරලා දෙන්න. මේක මාධ්‍ය නිකන් පණිවිඩයක් යවන්න හදන්නේ මේ ප්‍රශ්න කපනවා කියලා මෙතන. එහෙම තත්ත්වයක් නෙමෙයි. මේක පක්ෂ නායකයෝ තමුන්නාසේ පක්ෂ නායකයෝ ටික තමුන්නාසේ සාකච්ඡා කරන ඔබතුමාලා නියෝජනය කරන්න තමයි පක්ෂ නායකයෝ ඉන්නේ. නැතු හැම මන්ත්‍රීම ගිහලා ඇවිල්ලා කතා කරලා පක්ෂ නායක තීන්දුව ගන්න එක ඔබතුමාලා පක්ෂ නායකත් එක්ක සාකච්ඡා කරගන්න ඔබතුමාලා ගෲප් එකේ මේ. මෙතන නිකන් වෙලා නැස්ති නෝ කර. ප්‍රධාන සංවිධායකතුමා දැන් ඔය ප්‍රශ්න කරන්නේ තමුන්නාසලාගේ මන්ත්‍රීතුමාලා ඔබතුමාලා පක්ෂ නායක ගන්න තීන්දුව කියන්නේ ඒ මන්ත්‍රීවරුන්. එයාලාගේ ප්‍රශ්න නෑ කියලා පොඩ්ඩක් ඉන්න කරු කතානායකතුමනි අපි ප්‍රශ්න දාන්නේ මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ඉදිරිපත් කරන ක්‍රමවේදයට. අපි මේ ක්‍රමවේදයෙන් බැහැර වෙන්න බෑ මේ නිලධාරීන්ට. මොකද අපිට බාර දෙන්න තියෙන වෙලාවක් තියෙනවා කාලයක් තියෙනවා ක්‍රමවේදයක් තියෙනවා. එහෙම නොදී මේ කල්මරණ වලට ගෙනත් දීලා මේ අපේ ප්‍රශ්න නැහැ කියන කාරණා මේ නිලධාරීන්ටත් පාර්ලිමේන්තු සම්ප්‍රදායට අගෞරවයක් කරන දෙන්න එපා කරගත්තා. අපි මේ ක්‍රමවේදයට ඒක ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ ප්‍රශ්න එන්නේ. ඔව් කිරියල් එමුතුම්. මෙයාට අඩි ගහන්න. ගරු කතානායකතුමනි මම මේ වෙලාවේ යෝජනා කෙරුවා පාර්ලිමේන්තුව පැය දෙක කරන්න කියලා. පැය භාගයක් කලින් පටන් ගන්න පැය භාගයක් පරක්කු වෙලා අවසන් අපි කිව්වා තා පැයක් අපිට දෙන්න කියලා. ඒක බැහැයිම කිව්වා. ඒක පක්ෂනායක රැස්වීම ප්‍රතික්ෂේප කරනවා. හරි ඒක කතා කරලා ඔබතුමාලා තීරණයක් කරන්න. නැහැ ඉතින් අපි ඉල්ලීමක් කෙරුවා. අපි අනිත් මන්ත්‍රීවරු එකඟ නැහැ ඒකට. ඒක නේ. ඉල්ලීමක් කෙරුවා ඔබතුමා දන්නවනේ. ඔව් ඉල්ලීම කරා. භාගයක් කලින් පටන් ගන්න මන්ත්‍රීවරු එකඟ නැහැ. ඔව් වෙලාව අවසන් කරා. මන්ත්‍රීවරු එකඟ නැහැ ඒක. අනිත් වාරස සර් පොඩි අපාඩ. අපේ විපක්ෂ සංවිධායකතුමා කියන විදිහට එතුමා ඉල්ලුවා පැය උදේ 6ට පටන් ගත්තත් වැඩන්නේ දවල් 12:00කම් ප්‍රශ්න අහනවනේ. ඒකනේ දැන් සිද්ධ වෙන්නේ. දැන් ගිය අවුරුදු 5ේ මේව සිද්ධුුන්නේ නැහැ කරු කතානායකතුමනි. ඔබතුමාගේ මේ ප්‍රජාතන්ත්‍රවාදී දින්නෙනින් හින්දා තමයි 10ට පටන් අරන් 12 මාරකම් ප්‍රශ්න යන්නේ. හැබැයි කරු ජයසූරිය කතානායකවරයා ඉද්දි හරියට පැයෙන් ප්‍රශ්න අහන එක නතර කරුවා. ඒක තමයි ඇත්ත தත්වේ. මේව ඔක්කොම හැට මෙකල නිකන් නිදාගෙන හැරලාගේ දැන් කතා කරන්නේ. ඊළඟට අපේ මන්ත්‍රීවරු කතා කරලා කිව්වේ ඒගොල්ලෝගේ ප්‍රශ්නත් දාන්නේ නැහැ කියන එක පෙන්වන්න හැදුවේ. මේ මෙතුමන්ලා පෙන්වන්නේ මෙතුමන්ගේ ප්‍රශ්නේ ඉතරක් කපනවා කියලා. හැබැයි අපේ වැඩත් ඒ අසාධාරණ වෙනවා. මේක තේරුම් ගන්න. ඒ ඉන්න ගරු කතානායකතුමාගේ ඉල්ලනවා. මේක පක්ෂ නායක ගන්න ඕනේ තීන්දුවක්. සාකච්ඡා ගෲප් එකේ කතා කරලා ඔබතුමාගේ ගන්න ඕනේ තීන්දුවක් සහ අපි ගත යුතු තීන්දුවක්. තවදුරටත් කාලේ වෙනවා. මම මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙනකොටත් අපේ ඇමතිවරු කෙටියෙන් උත්තර දෙනවා නම් මේ ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. මේ අහන්නේ නැති ප්‍රශ්න වලට උත්තර දෙනවා. මමත් එකක වෙනවා. අහන්නේ නැති ප්‍රශ්නට උත්තර දෙනවා. අපි මේ ඇමතිවරුත් එක්ක සාකච්ඡා කරනවා. නැවත වාරයක් ඇමතිවරුත් අපි සාකච්ඡා කරනවා. මේක වෙලා තියෙන ඇමතිවරු දී
දීර්ඝ මේ උත්තර දෙන්න යන්නේ එක ප්‍රශ්නයකට ප්‍රශ්න 100ක් විතර අහනවා. අහනවා. මාධ්‍යට උදේ මේ නිකන් මේ මාධ්‍යට දාන සෙල්ලමක් මේක ෂෝ එකක්. ඒක තමයි ඇත්ත කතන්දර. ඔව් නෑ කියන විතරක් උත්තර දෙනවා නම් මේ ප්‍රශ්නේ මතුවෙන්නේ නෑ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.